පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ සභාවේ වැඩ කටයුතු කරගෙන යාමේදී සහ සමහර අවස්ථාවලදී සභාගර්භයෙන් පිටතදී ආණ්ඩු පාර්ශවය හා විරුද්ධ පාර්ශවයේ ඇතැම් මන්ත්‍රීවරයන් විසින් සිදු කරන ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් මෙම උත්තරීතර සභාවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බව මෙම ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. චන්ද්‍රයන් 3 ගෙන ගිය වික්‍රම යානය ESA ගමන සම්පූර්ණ කර තිබෙනවා. එය සාර්ථක කර ගැනීම ගැන අපේ උණුසුම් සුබපැතුම් අපි මේ අවස්ථාවේ පොද කර සිටිනවා. පහුගිය දිනවල ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍යවල විවිධ බුද්ධිංශ ප්‍රකාශ කරයි කියලා. මේ රටේ විවිධ ජාතීන් ආගම් අතර ලොකු ගැටණයක් ඇති වෙලා මේ රටේ තවත් කලහකාරී තත්ත්වයක් තවත් පිපිරීම් තත්ත්වයක් පිළිබඳව මාධ්‍යවල වාර්තා වෙනවා. රටේ ජාතික ආරක්ෂාවට බලපාන කාරණාවක් අපි ඉල්ලීමක් කරන මේ වර්තමාන රජයේ වහාම සියලුම පක්ෂ කැඳවලා මේ සභාව දැනුවත් කරන්නට කටයුතු කරන්න ඉන්නවා. ඒ සඳබද තරණය කරන්න බිලියන ගාන වැය වෙනකොට වැසිකිලි නැති මෙච්චරක් ඉන්නවා, කුල වශයෙන් ගැටෙන මෙච්චරක් ඉන්නවා, මෙච්චර දුප්පතුන් ඉන්නවා. එහෙම කියමින් ඒ සතුට අඩපණ කරන කාලකන්ණි සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරම්පරාව තුළ නැහැ. ඒක ගැන අපි ආඩම්බර වෙනවා. අපේ තරුණ පරම්පරාවට ඉන්දියාවෙන් ඉගෙන ගන්න කියන එක අවධාරණය කරමින් සඳ තරණය කරපු ලෝකේ හතරවෙනි රට අපේ අසල්වැසි ඉන්දියාවට අපේ ප්‍රණාමය සහ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරනවා. ඔබතුමා ප්‍රධාන කටයුතු වලින් පස්සේ සුබ පැතුම් මේ ඔක්කොම ප්‍රකාශ වලට ඉඩ දෙන්න. ආලේ කළමනාකරණය කරගන්න නැත්නම් අපිටත් යන්න සිද්ධ වෙනවා. නිජ කතානායකතුමනි, ඊයේ දිනේ වන් ඔබතුමාට මම මගේ රාජ්‍ය මුදල් ඇමතුමා මගේ ප්‍රශ්නේ 6 පාරක් 7 පාරක් ඇහුවයි. පාර්ලිමේන්තු කටයුතු වල ඒකාන්තමේකින් ඉල්ලලා තියෙන වார்த்தාව. ඒ වார்த்தාව මටත් ඕනේ. කවුද වැරද්ද කරේ කියන කාරණේ කරුණ නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට බලා ගන්න පුළුවන්. මේ සියලු ප්‍රශ්න වලට අපි පිළිතුරු ලබා දීලා තියෙනවා. හැබැයි එතුමා බලාපොරොත්තු වෙන පිළිතුරු මොකද්ද කියන එක මම දන්නේ නැහැ. හොරකම සිදු වෙලා තියෙන්නේ එතුමාලගේ ආණ්ඩුව කාලේ. එතුමාලේ හොරකම ආරක්ෂා කරපු අය. ඒ කාර්යය සම්බන්ධ විවාදයක් කරගන්න එපා. ඒක ගැන තීරණයක් දැනුම් දෙන්න. සිංගප්පූර්, මලේෂියා ඒ වගේම සවුත් ආප්‍රිකා රටේ නායක වෙනස් වෙනවා, ප්‍රතිපති වෙනස් වෙන්නේ එතුමා. හැබැයි ලංකාව නම් එහෙම නැහැ. ඇත්තටම අපේ රට ඉදිරියට යද්දී මේ ඉතිහාසයේ ඇතිවෙච්ච කඩාවැටීම් ඇති නොවෙන්න ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් තියෙනවා. ඒ හින්දා අපි දැනට පාර්ලිමේන්තුව තුල මූල්‍ය විනය මේ රටේ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් කමිටු 6ක් පත් කරලා ඒ කමිටු 6 තුල රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනවා. ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ රජය බලාපොරොත්තු වෙන්නේ මේ කමිටු සක්‍රීයව දායකත්වය ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම වෙනුවෙන් ලබා දීම. එහෙම වුණොත් ආණ්ඩු මාරුවේයි ඇමතිවරු මාරුවේයි ජාතික ප්‍රතිපත්තිය වෙනස් නොවී ඉස්සරහටයි. මේ 91 ඌසා ඌ කියන කාරණා දෙක මට අයිතු විදියට මෙතුමා යෝජනාවක් කරා අපේ මුදල් රාජ්‍ය අමතුමා. බර්පෆිෂල් ටෙෂුරස් එකෙන් චමින්ද විජේසිරි මොන හරි අල්ලසක් හරි සල්ලි හරි අරන් තියනවා නම් මේක එළිය කියන්න පාර්ලිමේන්තුවේ එතුමාට විරුද්ධව නඩුවක් දාන්න. ඒ වගේම ඔබතුමාට රනිල් වික්‍රමසිංහ හොරා කියන්න බැරුව ඔබතුමාට අමතුම නැති කරයි කියලා මහා බැංකුව ඒ වගේ චෝදනා මට චෝදනා ද එළිය කියන්න. මේ වියලි කාලගුණික தත්ත්වය හේතුවෙන් වන්දි ගෙවීමේ ක්‍රමයක් හරි මේ හානි පූර්ණය කිරීම සඳහා අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද? අක්කරයකට රුපියල් 40,000 බැගින්, ත්‍යාගතර එකකට රුපියල් 100,000 බැගින් දෙන්න සැලසුම් කරලා අද කුසි මාකර්ම අමාත්‍යාංශයට අදාළ කුසි රක්ෂණ මණ්ඩලය විසින් කටයුතු කරගෙන යනවා. එකම ඉන්වොයිස් සංඛ්‍යාව යටතේ ඉන්වොයිස් පත් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර ඒ තුලින් ඉන්ධන අවභාවිතක් සිදුවන්නේද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තා කිරීමට සැප් පද්ධතියේ දත්ත හා තොරතුරු මකාදම ඇති බවට සැකයක් විමර්ශන තුලින් නිරීක්ෂණය වන බැවි එහි සත්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ආයතනයේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව තොග හා මූල්‍ය විගණනයක් සිදු කිරීමට නිර්දේශ කර ඇත. මේ මෙහෙයුම් ක්‍රියාවලිය තුළ යම් අවධාවිතාවක් සිදු වී ඇති බවට හෝ සිදුවන බවට අනාවරණය වුවහොත් ඊට වගකියුතු සියලු පාර්ශ්වයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා නිසි විනය ක්‍රියාමාර්ග හා විධිමත් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ. ඔබතුමා දන්නවද දැන් මේ වෙනකොට චෝදනාවට ලක් වෙලා ඉන්න නිලධාරියට A1 ශ්‍රේණියේ තනතුරකට ඔහු උසස් වීමක් ලබනවා වැටුපෙන් තුනෙන් එකක අමතර දීමනාවකුත් සමග දැන් තමුන්නාංශ කියනවා වෝහාරික පරීක්ෂණයක් කරනවා කියලා. මම දැනගෙන හිටියේ නෑ තුෂාර ඉන්දුනිල් KPMG ආයතනයටත් වැඩිය වෝහාරි විගණන කරන්න දක්ෂ පුද්ගලෙක් කියලා. එනිසායි විගණනේ ලැබෙන තොරතුරු අනුව තමයි කාටද අදාළව පරීක්ෂණ කරන්න කියන එක තීන්දුව කරන්නේ. මේ වෙලාවේ මට කියන්න පුළුවන් වගකීමෙන් ඒ පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට උසස් වීම හෝ උන්ට වැටුප් වේතන වැඩි කිරීම ලබා දෙන්න කටයුතු කරලා නෑ. උසස් වීම ලබා දීලා නෑ කියන එක තමුන්නාංශ කියන්නේ. සෙල් බවුසර් 500ක විතර ප්‍රමාණයක අතුරුදහන් වීමක් තියෙනවා. ඒක තමයි පිළිතුරු ලබා දුන්නේ වෝහාරික විගණනයක් කරනවා කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.